ජනාධිපතිවරණය ජයග්‍රහණය කරන්නට දැක්වපු නැති උනන්දුවක් අද කැලෑපත්තර වෙනුවෙන් විවිධ ප්‍රවෘත්ති මවලා නිර්මාණය කරලා අද මඩ ගැසීමේ ව්‍යාපාර රැසක් ගියා. මට කියන්න තිබෙන්නේ සියලුම දෙනාට මඩවලින් විවේචනවලින් දෝෂාරෝපණවලින් අපි වටන්නට බෑ. දැන් අද කොළොන්නාව සභාවේ අපේ පාක්ෂිකය සියලු දෙනාම නැගිටලා කිව්වොත් සජිත් ප්‍රේමදාස කාලේ හරි විශ්‍රාම යන්නේ කියලා අපි ලෑස්ති විශ්‍රාම යන්න. ඒ වෙන මොනක් නිසා නෙවෙයි අපි ජනතාවගේ මතයට සවන් දෙන නිසා. කවදාවත් ජනමතයට විරුද්ධව අපි කැරලි ගහන්නේ නැහැ. ජනතාවගේ මතයට විරුද්ධව අපි නම්‍යශීලී නොවන ආකාරයට කටයුතු කරන්නේ. අපි හැම වෙලාවකදීම ජනමතයේ ඉදිරියේ අපි නම්‍යශීලී වෙන මොනවත් නිසා නෙවෙයි. ලැජ්ජා බය කියන නහරය තවමත් සජිත් ප්‍රේමදාසගේ ඇඟේ තිබෙනවා කියන එක මේ අවස්ථාවේ කියන්නට. මට දැනගන්න ලැබුණා තවත් විශේෂ පිළිගැනීමක් 15,000ක් විතර එක්කව වෙලා මට ලබා දුන්නයි කියේ. ඒ එතනින්ම තේරෙනවා මං ගැන කොච්චර කලබලයක් තියෙනවද කියන එක. මගේ හිතේ තියෙන ලොකුම කුතුහලය තමයි කවුරු කවුරු එක්කව වෙලාද මේව කරන්නේ කියන එකත් මට තව දුරටත් හිතන්න සිද්ධ වෙනවා. 10ක් 15ක් නෙවෙයි 15,00,000ක් උද්ඝෝෂණය කරත් මේ කොළොන්නාවේ ජනතාවගෙන් සජිත් ප්‍රේමදාස වැයත් කරන්නට බැරියයි කියන එක මම මේ අවස්ථාවේ කියන්නම්. අද දවසේ ඉඳගෙන තවත් රැස්වීම 154ක ගමන ආරම්භ කරයි කියන එක තමුන්නාන්සලාට මතක් කරමින් ඔබතුමන්ලා සියලු දෙනාටම ජයග්‍රාහී අනාගතයක් ප්‍රාර්ථනා කරන පමණක් නෙවෙයි ඒ අනාගතේ සුරක්ෂා කරන්නට අපි දිවි හිමියෙන් කැප වෙනවායි කියමින් ඔබ සියලු දෙනාටම ජය පතමින් මම නිහඬව බොහොමයි. විජයග්‍රාහී ජනතා නායක සජිත් ප්‍රේමදාස මෙතුමන් ඔබ ආමන්ත්‍රණය කරනු ලැබුවේ දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.